පෑන්ට් එක පොත්තුලින් තියන්න. අර බලලා කියන්න, ආර්තව අවදියේදී බිඳවැටෙන්නේ ගර්භාෂයේ මොන මෙට්‍රියමද? එන්ඩොමෙට්‍රියම. සංසේචනය වෙන්න ඕනේ කවදාද? හැම මාසෙම නෑ, එහෙම නෙමෙයි. අර චක්‍රයේ 17 වෙනි සංසේචනය වෙන්නේ දා. එතකොට 14 වෙනිදා ඩිම්බය මෝචනය වුණාට පස්සේ 16 වෙනිදා සංසේචනය වෙන්න පුළුවන්. වල දන්නේ නෑනේ. බෑ. ඩිම්බේ ආයු කාලය කීයද? දවසයි. ඩිම්බේ ආවද ශුක්‍රාණු ඇවිල්ලා ඉන්න ඕන. නිකම් මේ රස්තියාදු වෙන්න ඩිම්බේට වෙලාව නෑ. බැලුවා දවසයි නැද්ද මැරුණා. එහෙම එකක් තියෙන්නේ. හරි. ඒ වෙනකොට ශුක්‍රාණු ඇවිල්ලා ඉන්න ඕන. උසස් පෙළ සිංහල ලක්කවටම ඔන්ලයින් තුන් සිංහලයිටම මවපසේ අපච්චේ සඳුන් ආසිරි අරභ වෙල 2026 නව පන්ති අරම්භය ජුලි පළමුවනදා සෙනසුරාදා රාත්‍රී 7:30 ලියාපදිංචිම සඳහා නම සහ දිස්ත්‍රික්කයේ වට්සප් පණිවිඩයක් යොමු කරන්න 0777 476 4065. ශුක්‍රාණුල ආයු කාලය කීයද? දවස් දෙකක් තුනක් එහෙමද තිබ්බේ පැය වලින්ද? ආ එහෙම තමයි කියන්න ඕනේ විභාගෙදී ඈ. පැය 48යි 72 හොඳයි. දවස් වලින් කතා කරමු. දවස් දෙකක් හෝ තුනක්. අන්න දැක්කද අපි එතනත් කැපකිරීමක් කරනවා. අපි තෝ දැන් ඔන්න 12 වෙනිදා මේ ගිහින් 12 ශුක්‍රාණු තැම්පත් කළා. 14 වෙනිදා සංසේචනයේ ඉඩක් තියෙනවද නැද්ද? තියෙනවා පුච්චේ. ශුක්‍රාණු කැරෙක් කැරකි ඉන්නවා. දැන් මේ මෙහි මෙහෙන් තැම්පත් කරලා පස්සේ මුන් ටික යනවා මෙහි. කෝබන්නේ නිකග දැන් හැම තැනම කරනවා. ඩිම්මය මෝචනය වෙන්නේ 14 වෙනිදා. ශුක්‍රාණු කිසි දැන් උන් මේ හැම තැනම සැරිසරනවා. හරි? නැත්ද වෙනවා හැම තැනම. ඉන්නකොට මෙන්න මෙහෙන් සද්දය ඇහෙනවා. භයානකම තමයි. ඒ මොහොතේ මේ භයානක නැහැ. ඉතින් ඒක දැන් පර්පස්ලි ළමෙක් හදාගන්න එකට ඒක භයානකම නැහැ. හරි? එහෙනම් ඒ ගොල්ලන්ට මේ ඒක තමයි ඕනේ. අනිත්‍යමට තමයි මේක භයානකම දේ වෙන්නේ. ශුක්‍රාණු මේ හරියටම ඇවිත්. ඇවිල්ලා දැන් ඩිම්මේ එනකොට. දැන් එහෙනම් මට කියන්න බලන්න, මෙතන සංසේචනය උනොත් මොන ද්‍රව්‍ය දෙහේ යනවද? දෙවන ද්‍රව්‍ය දෙහේ ගිහින් මොන අණ්ඩේ හැදෙනවද? පරිණත අණ්ඩ සෛලයේ හැදෙනවා. ශුක්‍රාණුවක මොකක් අන්තර්ගතද? හිස. සංසේචනය වෙනවා. හරිද? සංසේචනය වූ පසු හැදෙන සෛලය මොක්තාණුයිද? යුක්තාණු. ඔන්න දැන් මෙතන ඉන්නේ. දැන් ඔනේ ඩිම්බේ මෝචනේ වුණා. හරියට කියන්නේ දැන් ඈ මෝචනේ වෙලා දවස් කීයද බලන්නේ උපරිම මේ කෙල්ල? ඒකයි. නැද්ද? නෑනේ අයියේ කිව්ව මරන. තේරුණාද? එකයි. දවස් එකයි කියන්නේ පැය කීයද? 24ක් ඇතුළත වැඩේ වෙන්න ඕන. 24 පැය. මෙයා ඇවිත් ආපු ගමම්ම මේ වැඩේ කරන්නත් බැහැ. ඒ එහෙම කැමති වෙන්නේ මේ පිස්සුද මේ ආව විතරේ පොඩ්ඩක් ඉන්න මම බොෂය දාන්නද කියලා. පැය 12ක් විතර නානවා. හරිද? හොඳට. හා මට කියහල්ලා බලන්න. දැන් සංසේචනය වෙන්නේ ඩිම්බ මෝචනය ඌ මොහොතේද නැත්තම් කොයි වෙලේද? පැය 12ත් 24ත් අතර. මෙහෙමත් උගන්ලා බැයි නම් බෑම තමයි ඈ.
තේරුණාද? බෑ, ඒ කියන්නේ මොනවත් බෑ. එතකොට තේරුණාද? දැන් මට කියන්න බණ්ඩායි, සංසේචනයේ සිදුවන්නේ මොකෙන්? හා, සංසේචනයේ සිදුවන්නේ මම වාක්‍ය සම්පූර්ණ කරන්න. අන්න මොකෙන් පස්සේද කියලා කියන්න ඕන. මොකෙන්ද? දිම්බ මෝචනෙන් පැය 12ත් 24ත් අතර ආව ගමන් මේ වැඩේට සෙට් වෙන්නේ නැහැ. ටෙක් වල ඉන්නවා. ඊට පස්සේ මෙයා දවසකින් පස්සේ තමයි බෙදෙන්නේ. බෙදෙන අතරේ අර පැලෝපියනාලය එක තැන තියෙනද ක්‍රමාකුංජන තරංග තියෙනවද? තරංග තියෙනවා. තව මොනවද සැලෙන්නේ? පක්ෂම. මෙයාව යවනවා කොහෙටද? ගර්භාෂයේ දිහාට. පැය 24න් වේදනය ආරම්භිනවා. පැය 24 කියන්නේ දවස් කීයද? එක දවසින් දෙකට බෙදෙනවා. අපට කියන්නේ දෙකට බෙදුනහම සෛල කීයද? මම සංකේතාත්මකව අඳින්නේ සෛල කීයද? දෙකයි. මේ බෙදෙන්නේ මොකෙන්ද? ඌණනේද අනුණනේද? ඔව්, ආයි ඌණනේම වෙන්නේ. ඌණනයක් වෙන්නේ සංසේචනය වෙලා ආයේ ශුක්‍රාණු හතරක් ඇදලා. එහෙම වෙන්නේ නැහැ ඇතුලේ. හ්ම්. ආයේ දවසක් යනකොට කියන්න බෑ සෛල කීයක් ඉන්නේද කියලා? හයියෙන්. හතරක් ඉන්නෝ. ආයේ දවසක් යද්දි සෛල කීයක් ඉන්න ඕන? 8යි. මේ සංකේතාත්මකව අඳින්නේ. ආයේ දවසක් යද්දි සෛල කීයක් ඉන්න ඕන? සෛල 16යි. හරි තියෙනවා. හරි 16යි. සෛල 16යි. බලන්න පාර. දැන් සාමාන්‍යයෙන් අනුනණෙන් සෛල බෙදෙද්දී හැදෙන සෛල වෙනස්ද සර්ව සමයේද? එහෙනම් දැන් එකක් තියෙද්දි දෙකක් වෙනකොට සයිස් එක ඩබල් වෙන්න ඕන. ඒ දෙන්න හතර වෙද්දි සයිස් එක හතර ගුණකින් වැඩි වෙන්න ඕන. බලන්න මම ඇඳලා තියෙනක same size. මට කියන්නේ මේ size එක වැඩි වෙන්න උනොත් ප්‍රශ්නයක්. කෝ? පැලෝපියනාලේ මේ කෙලවර මහතද පටුද? කොච්චරක් පටුද? අන්න දැක්කද? බ්ලොක් වෙනවා නේද? එන ගුලියක් වෙලා බ්ලොක් වෙලා ළමයාට එනවා. තේරුණාද? ඒ හින්දා විෂ්කම්බේ වෙනස් නොවි යා යුතුයි. මෙහෙම යන්න ඕන. මං කිව්වේ සංසේචනයෙන් පැය කීයකින්ද ඔය බෙදීම පටන් ගන්නවා කිව්වේ? පැය 24කින්. පැය 24 අපි කියමු දවසයි කියලා. නැත්නම් පැය 24ම කියමු. ඒ කියන්නේ මෙන්න මෙයා බවටපත් වෙනවා 24. යුක්තාණු හැති වෙනවා මෙන්න මේකෙන්. පැහැදිලිද? දවස 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 ගිහින් සෛල 16කට එන්න දවස් කීයක් ගිහින්? බල්ලකෙන් බල්ලකෙන් 4යි. ඔයාලට තියෙනවා සිලබස් එකේ දින 3ත් 4ත් කියලා. 3 ඉරක් 4 days. මෙතන මේ සෛලදාසේ එක්කෙනාගේ නම තමයි මොරුලාව. හයින් ගන්න බෑ නම. මොරුලාව. මෙයාගේ නම
යුක්තානුව ඔන්න වැඩි ඊතපත්ති මෙයා පස්වෙනි දවස වෙනකොට විශේෂිත ව්‍යුහයක්සේ හැඩගැහෙනවා. හැබැයි දැන් ටිකක් ලොකු වුණ ලොකු වෙන්න පුළුවන් මෙහෙම. දැන් ටිකක් යට ලොකු වෙන්න පුළුවන් මට හේතුව කියන්නේ. අන්න පස්වෙනි දවසේ මෙයා ඉන්නේ කොහේද? පැලෝපීනාලේද ගර්භාෂයේද? ගර්භාෂයේ. මේ තියෙන්නේ පහ. පස්වෙනි දවසේ මොකද වෙන්නේ? මේ බලන්න මෙයාගේ හැටි. හරිනම් සෛල කීයක් එන්න ඕනද ළමයි? 32ක්. ඇත්තට මුරුලාව දවස් 3න් හැදෙනවා කියලා හිතමු. ඒතර 4 5 යනකොට 32 64. අන්න ඒ වගේ සෛල 64 32 වගේ ව්‍යුහයක්. ඒකේ සෛල පිහිටනවා. මෙන්න මෙහෙම නිකන් අර පොල් ගෙඩියක ඇතුලේ මදේ තියෙන්නේ. අන්න ඒ වගේ සෛල ඔන්න ඔය වගේ වටේට පිහිටනවා. තියෙන. මෙහෙම සෛල වටේට පිහිටද්දී අපි කියනවා ඒකට පෝෂ බ්ලාස්ටය. හයි ඉගෙන නම්? තව සෛල జాතියක් ඇතුලේ හදනවා. මෙන්න මෙහෙම සෛල පොකුරක්. ඔය පොල් ගෙඩියක ඇතුලේ අර පැලපියක් හැදේ. පැලපිය දන්නේ නැත්නම් මේ වගේ තමයි පැලපිය. හරි. මේකට කියනවා ඇතුළු සෛල පිඩ. කොමන හයියෙන් කියන්නේ? කොමලන දැන් මේ විශේෂ ව්‍යුහයේ කොටස් දෙක කියන්නේ. පෝෂ බ්ලාස්ටයයි ඇතුළු සෛල පිඩයි. මැද්දේ හිස් කුහරයක් තරල පිරිච්ච. අපි කියනවා බ්ලාස්ට් සීලම. බ්ලාස්ට් සීලම මේ වචනය සිලබස් එකේ නැති නිසා පාඩම් කිරීම අවශ්‍යයි. මේවා සිලබස් එකේ තියෙනවා රන් අකුරෙන් හොඳට බලන්න. මොකද්ද ඕන? පෝෂ බ්ලාස්ටයයි ඇතුළ සෛල පිඩයි. කවදා හරි දරුවා බවට පත්වන්නේ කවුද? ඇතුළ සෛල පිඩ. ළමයා ආවරණය කරමින් හදන පටලයක් වේද? පෝෂ බ්ලාස්ටය. මෙන්න මේ ව්‍යුහයට අපි කියනවා බ්ලාස්ට් කෝෂ්ඨය. කොබලන් යුක්තාණු හැදෙන්නේ කවදාද? සඳුදා කියලා හැම කියන්නේ. කොබලන් කියන්නේ යුක්තාණු හැදෙන්නේ සංසේචනය නෙමෙයි. මොකද්ද? ඩිම්බ මෝචනෙන් පැය 12ත් 24ත් අතර වේදනය ආරම්භෙන්නේ සංසේචනෙන් දිනකට පසු. මොරුලාව හැදෙන්නේ සංසේචනෙන් දින 3ත් 4කට පසු. අද්දට අහනවෑ. ගර්භාෂයට එන්නේ. ඒ ඇත්තම කතාව ගර්භාෂයට එන්නේ මොරුලාව තමයි. හරිද? නමුත් මම අහනවා මෙහෙම. මොරුලාව කවුරු බවට පත් වේද? ලාස්ට කෝෂ්ඨය හැදෙන්නේ සංසේචනෙන් දින බයනතු කිය කීයද? පහකට පස්සේ. පැහැදිලිද? ඔන්න වැඩේ හරි. ඊට පස්සේ මේ තියෙන්නේ දැන් මේ මෙතෙන්ට එනවා. මෙතෙන්ට ඇවිත් මේ වගේ මොකද්ද මම මේ කහපාටින් අඳින්නේ? පෝෂ බ්ලාස්ටය. මොනවද මේ? ඇතුළු සෛල පිඩ. මේ ව්‍යුහයේ නම මොකද්ද? බ්ලාස්ට කෝෂ්ඨය. මේක දවස් 6ත් 7ත් අතර දින 2ක් ගර්භාෂය පුරා යමින්
ශ්‍රාවමත යැපෙනවා. මේ දැන් මේ ළමයාට පණ තියෙනවා. මේ ජීවයක් සමහර උපත්පාලන පෙතිවලින් ළමයාට අධිරෝපණය වෙන්න දෙන්නේ නැහැ. දරුවා හොයන අම්මගේ කුසේ ඉන්න තැනක් අධිරෝපණය වළක්වාලීමෙන් මෙයා මේ ශ්‍රාව යැපි. දැන් මේ දරුවාගේ ආහාරය මොනවද? සංජිත ආහාරම කියන්නේ මේ ශාකයන් නෙමෙයි. මේ ළමයාගේ ආහාර මොනවද? ශ්‍රාව. කාගේ ශ්‍රාවද? අම්මගේ ගර්භාෂයේ. දැන් මේ දරුවා මේ කොයි හරි ඇද්ද මේ හරි මේකේ? හත මේ හරි යකෝ සංසේජනනේ මෙතන. අරක ඉලක්කම් වලින් මේක ඉලක්කම් පටන් ගන්න එපා. ඒක ළමයා තම මෝචනේ වෙලත් නැහැ. මෙතන ඉඳන් යන්න ඕන. කෝ 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 දවස් නිකන් ද 7 වෙනිදා වෙනකම් මං කියවනේ ශ්‍රාවම තිබෙනවා කියලා. දවස් නිකන් 21ක් වගේ. තේරුණා? ඒ වුණාට අම්මගේ හොද්දටම ශක්තිමත් මොනවද? හයිය කියන්නේ පීත දේහෙන් එන හෝමෝන මොනවද? ප්‍රොජෙස්ටරෝන් ප්‍රධාන වශයෙන්. එයා මොකද කරන්නේ? ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රියම් වාහිනීමත් කරන්නේ ඒකයි. එහෙම කරපුවාම මේකේ ග්‍රන්ථි මොකද හොඳට වැඩ. ඒකයි මේකට මොනවදී කියුවේද? ගලප ගන්න පුළුවන් එන්න උනේ එහෙම. හොඳයි. ඊට පස්සේ දැන් මේ ළමයා කොයින්ද දැන් ඔන්නේ? මේ ළමයා මේ තියෙන්නේ සංසේචනය වෙච්ච දවස බින්දුව ඩේස්. මේ දින උපදින දවස කීයද මන්ද ගුණ කරලා බලන්න ඕන. හැබැයි මේ අහන්න මේ අතර උප මේ උපත මේ උපත කාලය සති 38යි. එහෙනම් මානව ගර්භණී කාලය සති කීයද? 38යි. හොඳද? පළමු සති 8 ගෙවුනහම ඉතිරි ටික කීයද? 38න් 8ක් ගියාම කීයද? මේ පළමු සති 8ට අපි නමක් කියනවා කලලය. ඊළඟ සති 30ේ නම තමයි භ්‍රූණය. දැන් බලන්න නම් ටික කියාගෙන යන්. යෝක්තානුව, මොරුලාව, බ්ලාස්ටකෝෂ්ඨය. ඔය ඇත්තටම මේ ඔය තුනමත් අයිති කාටද? කලලය කියන නමට තමයි. ඊට පස්සේ අපි කමන්නේ ඒකෙන් පයිමු මේකට. මොකද්ද? කලලය, ඊළඟට රෝණ. අපේ නම් දැන් අය කියගෙන යන්. යුක්තානුව, මොරුලාව, බ්ලාස්ටකෝෂ්ඨය, කලලය, රෝණය. ඊට පස්සේ වසන්ත හරි මොනවා හරි එතනින් එහා. ඊට පස්සේ තමයි රයිට්. දැන් ඔන්න දැන් දවස් කීයද ඉන්නේ සීන් එකෙන් පස්සේ? දවස් 5යි. දැන් ගෙදරට කිලත් නැහැ, මොකුත් නැහැ. දැන් ඇවිල්ලා ගෙදරට ඉන්නවා. දැන් අවුලන්නේ. හරි හරිද? එදා හොඳයි නේ දයි එකක. දැන් මැසේජ් දා ඉන්නවා. උසස් පෙළ සිංහල ලක්කවටම ඔන්ලයින් තුන් සිංහලයිටම මව්පසේ අපච්චේ සඳුන් ආසිරි ආරම්භ වෙල 2026 නව පන්ති ආරම්භය ජුනි 15 වනදා සෙනසුරාදා රාත්‍රී 7:30 ලියාපදිංචිම සඳහා නම සහ දිස්ත්‍රික්කයේ WhatsApp පණිවිඩය තුම් කරන්න 077 476 4065. අහරි ළමයා තැනක් හොයනවා. හරිද? වෙන දේ මං කියන්නේ. ළමයා දැන් ඉන්නක දෙන්නට දෙන්නම් කියලා දැන් ගර්භාෂයේ පුරාම අර ශ්‍රාව යමත යැපෙමින් මෙයා යනවා. 7 වෙනි දවසේ කොල්ලට තැනක් හම්බෙනවා. හරිද? අම්මේ මං ආවා කියලා අන්න පුතේ බඩු ලැබෙන්න යන්නේ. හරිද? මෙයා හොද්දට මේ පෝෂ මේ මම මේ කහපාටින් ඇඳි මොන බ්ලාස්ටේද? දැන් මතක නැද්ද? සර් බය වෙලා සර් ඉන්නේ. අපිට මතක නැහැ. මන්ද මේක අඳින්න ටික ලස්සනට. ඒ කියන්නේ පෝෂ බ්ලාස්ටේ මන් අඳින්නම මම මෙහෙම.
හරි. පෝෂප්ලාස්ටියයි මොන සෛලපීඩයි කීවා? ඇතුළු සෛලපීඩය. මේක 7 වෙනි දවසේදී මෙන්න මේ පියවරට ලක් වෙනවා. මේ පියවරට ලක් වෙනවා. මේ පියවර නිකන් හරියට ගහක් නම් රෝපණය වුණා හා සමානයි. ගහක් නෙමෙයිනේ නේද? ඒ නිසා මේක ඊට එහා දෙයක්. අධිරෝපණය. ප්ලාන්ටේෂන් නෙමෙයි. ඉම්ප්ලාන්ටේෂන් දෙන්න. දැන් මේ බලන්නකෝ, මේ අම්මගේ මොන මෙට්‍රියමටද මේ දරුවා මේ පැලවිලා ඉන්නේ? මේ ඔක්කොම වැදගත් ඈ. ඊට පස්සේ අර ඇතුළු සෛලපීඩ කොයි පැත්තට හැරිලාද මේ ඉන්නේ? පිටතට හැරිලාද ඇතුළු පැත්තට හැරිලාද? හයියෙන් කියන්න. ඔව්. මොන බ්ලාස්ටේද පිටත තියෙන්නේ? පොස බ්ලාස්ටේ. ඔවා තදට අහනවා. මෙහෙම ඉම්ප්ලාන්ට් වෙන්නේ කීවෙනි දවසේද? 7. පොඩි කේස් එකක් තියෙනවා. 8, 9. මොකද වෙන්නේ කියන්න බෑ. මොකක් පිරිහෙනවා? පිට දෙය පිරිහෙනවා. මොකක් ඩ්‍රොප් වෙනවා? ප්‍රොජෙස්ටරෝන් ඩ්‍රොප් වෙනවා. No one here to maintain the endometrium. එතකොට කවුරුත් endometrium maintain කරන්න නැහැ. එතකොට මොනවා? එතකොට අර රුධිර වාහිනී කරකුට්ටම් වෙලා endometrium අම්මට සිරි නේද? ගැලවිලා යනවනේ ළමයා එක්ක. අර ජෝඩුවට ඒක තමයි ඕන. හැබැයි ළමයාට බෑ දෙන්නම්. මට දැන් බලන්න ළමයා විසින් කරන්න දෙයක් කියන්නේ. ළමයා විසින් තීරණයක් ගන්න මොකක් කරන්න? දැන් එයාට උමනයි නොගැලවෙන්න. එහෙමනම් මොන මෙට්‍රියම පරිසම් කරන්න ඕනද? එන්ඩෝමෙට්‍රියම් පරිසම් කරන්න මොන හෝමෝනේ ඕනද? ප්‍රොජෙස්ටරෝන් හදන්නේ කවුද? ළමයා විසින් කවුරු බලාගන්නේද? පිට දේ බලා ගන්නවා. ළමයා විසින් පිට දේ බලා ගන්නවා. ළමයා විසින් කිව්වට මෙන්න මෙතන හැදෙනවා කලල බන්දේ කියලා. කියන්නේ දැන් මේ ළමයා අම්මගේ මෙහෙම බැඳලා ඉන්නේ. කලල බන්දේ ළමයටයි ති කොටස තමයි මේ කහපාට. මොකද කහපාට? පෝෂප්ලාස්ටය. මේකෙන් හදනවා කියන්නකෝ පීත දේහය බලා ගන්න හෝමෝනයක්. මේකෙන් හදනවා පීත දේහය බලා ගන්න හෝමෝනයක්. පීත දේහෙන් ප්‍රොජෙස්ටරෝන් වලින් මෙයා බලා ගන්නවා. මෙයා පීත දේහය බලා ගන්නවා. අන්තිමට අරුන්දිනට මූණෙන් මූණ බලා ගන්න තමයි වෙන්නේ. HCG කියන බලහයෙන් කවුද HCG හදන්නේ? කලල බන්දේ මොන බ්ලාස්ටේද? පෝෂ බ්ලාස්ටය. හරියටම කිව්වොත් අම්මද දරුවද? දරුවා විසින් අම්මව රෙගියුලේට් කරනවා. කොහොමද? ඔයාලා අම්මලා කන්ට්‍රෝල් කරන්න පටන් ගන්න තියෙන්නේ මෙතන ඉඳන්. අගින් කියන්න අද සෙල්ලම් පොරක් නෙමෙයි මං කියන්නේ. හරි. HCG. HCG තිබ්බොත් මොන දේහේ පරිස්සම්? HCG තියෙනකන් පීත දේහේ පරිස්සම්. HCG නැතු වෙන්නේ කවුරු ගැලවිලා කිව්වොත්? ළමයා බිහි වුණ දවසට තමයි මොනව නැති වෙන්නේද? හයියෙන් කියන්න. දැනට හොම් මතක තියාගන්න. ඔය චුට්ට කාලයක් යනකොට වෙනස් වෙනවා. හරි? හැබැයි දැන් වල තරේ මතක තියාගන්න ඕන එකක් තමයි ළමයා අධිරෝපණය වෙලා දවසින් දෙකෙන් හැදෙන හෝමෝනේ කියන්නේ HCG. විලෝමය. අම්මෙක්ගේ HCG තියෙනවා කියන්නේ hina wenna da danna da kiyala hita ganna be. Kawuda inne? Darwayek innawa. Urine test ekak kaloth HCG thiyena urine wala. Urine kiyanne mutra.
බ්ලඩ් ටෙස්ට් එකක් කළොත් HCG දිනා බ්ලඩ් වල ඒ ටෙස්ට් එක පොසිටිව් වුණා කියන්නේ ඒ කෙල්ල දිවුර දිවුර කීවත් ළමයා උත්තරය දීලා නේ 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 ළමයා කියන නෑ ප්‍රසන්ට් ඔන්න සුදප්පච්චිට තමයි ඊට පස්සේ ඉතින් ඕක තමයි ගර්භණීභාවයේ පරීක්ෂා කරන ක්‍රමය. නැතුව මේ මෝරලද කියලා බලන්නේ ගහ ගහ. ඒ බලන්නේ කොස්. කොස් ගෙඩිය හොඳට මෝරලද කියලා බලන්නේ. එතකොට මේ අපි හිතමු මෙහෙම. ඉතින් සෑහෙන කොටක් ඉවරයි ඈ. නෝට් එකේ යන්න තියෙන්නේ. දැන් පාර මතකද? මේ කවුද මොක්තානුවද? එයා හැදෙන්නේ සංසේෂණයෙන් පැය 12ත් 24ත් අතර. වේදනේ ආරම්භෙන්නේ සංසේෂණේ. සංසේෂණයෙන් නේනම් කෑවනේ. රයිට්. යුක්තානුව අයගේ මම මේ වල මේ සිහින් ඉන්නවද බලනවා මේ. හරි. යුක්තානුව හැදෙන්නේ කොහමද? ඩිම්බමෝචනයෙන් පැය 24ත් අතර. වේදනේ ආරම්භෙන්නේ සංසේෂණයෙන් පැය 24කට පස්සේ. මොරුලාව ඇති වෙන්නේ සංසේෂණයෙන් දවස් 3ත් 4ත් අතර. බ්ලාස්ටකෝෂ්ඨය ඇති වෙන්නේ සංසේෂණයෙන් දින 5කට පසු. අධිරෝපණය වන්නේ සංසේෂණයෙන් දින 7කට. හරිනේ. ගර්භණී කාලයේ සති 7යි පළමු 8යි 9. ඊළඟකේ 9. දැන් තේරුණා. හරි එනං ඈ. ලේම. උසස් පෙළ සිංහල ලංකාවටම ඔන්ලයින් තුන් සිංහලයටම මවුපසේ අපච්චේ සඳුන් ආසිරි ආරම්භ වෙලා 2026 නව පන්ති ආරම්භය ජූලි 15 වනදා සෙනසුරාදා රාත්‍රී 7:30 ලියාපදිංචි සඳහා නම සහ දිස්ත්‍රික්කයේ WhatsApp පණිවිඩයක් යොමු කරන්න 0777 476 4565